අදත් බ්‍රේන් කීප එක් එකතු වෙන ඔයාව ආයුෂ බොහෝ වේවා කියලා පිළිගන්නවා. කායවර්ධනයේ රජු ලෙස කාලයක් නම් දරා සිටි රොනි කෝල්මන් ගැන මං අපේ ෆේස්බුක් එකට දාපු වීඩියෝ එක ගොඩක් දෙනෙක් අතරට ගිහිල්ලා තිබුණා. ඉතින් මේ වීඩියෝ එකේ ගොඩක් අඩුපාඩු තිබුණ හින්දා වගේම ගොඩක් දෙනෙක් රොනි කෝල්මන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන විස්තර ඕනි කියලා කියපු හින්දා ඒ ගැන විස්තරාත්මක වීඩියෝ එකක් අරන් එන්න මං හිතුවා. ඔයා තාමත් බ්‍රේන් කීපව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරගෙන ඉන්න. එහෙනම් ගොඩක් අයගේ වීරයෙක් වගේම ගොඩක් අයගේ සමච්චලයටත් පත් වුණ රොනි කෝල්මන් ගැන බලන්න අපි යමු අද අපේ වීඩියෝ එකට. රොනි කෝල්මන් 1964දී ලුසියානාවල මොන්රෝහිදී උපත ලබනවා. මොහු විවිධ ක්‍රීඩාවල නිරත වෙමින් හැදී වැඩුණු අතර කායවර්ධන ක්ෂේත්‍රයට පැමිණීමට පෙර පොලිස් නිලධාරියෙකු විදියට සේවය කරනවා. කායවර්ධන ක්ෂේත්‍රයට පැමිණීමෙන් පසු ඉතා දැඩි අරමුණක් මොහුගේ සිත තුළ හටගන්නවා. එක්වරක් හෝ මිස්ටර් ඔලිම්පියා ස්ටේජ් එකේ තරඟ වැදී එයින් එක්වරක් හෝ ප්‍රබල ජයග්‍රහණයක් ලබා ගැනීම තමයි මොහුගේ අරමුණ වෙන්නේ. එදා පටන් ඉතා දැඩි අධිෂ්ඨානයකින් යුතුව පුහුණුවීම් කරපු රොනි 1990 අගභාගයත් 2000 මුල්භාගයත් අතර කාලයේදී මිස්ටර් ඔලිම්පියා තරඟයෙන් පිටපිට 8 වතාවක් ජයග්‍රහණය කරනවා. එම නිසා ලෝකය පුරා සිටින කායවර්ධනයට ආදරය කරන පිරිස අතර රොනි කෝල්මන්ගේ නාමය ඉතා වේගයෙන් ජනප්‍රියත්වයට පත්වෙනවා. නමුත් ඔහුගේ දැඩි පුහුණු වීමේ ක්‍රම හා අධික ස්ටෝරයිඩ් භාවිතය නිසා ඔහුගේ කතාව තාවකාලිකව යන හිටිනවා. ඉන්පසුව 2007දී රොනි කෝල්මන් ඔහුගේ පළමු විශාල සත්කමට මුහුණ දෙනවා. එම ශල්‍යකර්මය නිම වී නැවතත් ඔහු කායවර්ධන තරඟ සඳහා පුහුණු වීම ආරම්භ කළත් ඔහුගේ සෞඛ්‍ය ගැටලු එන්න එන්නම වැඩි වෙනවා. ඔහුගේ කොඳු ඇටපෙළ, බෙල්ල, උරහිස් සහ දණහිස් සඳහා විශාල සැත්කම් ප්‍රමාණයක් සිදු කරනවා. මේ කොතරම් බාධක තිබුණත් අන්තර්ජාලය මගින් වගේම චිත්‍රපටි හරහා රොනි තමන්ගේ ජනප්‍රියත්වය දිගටම පවත්වා ගන්නවා. මොහුගේ සෞඛ්‍ය ගැටලු වැඩිවීමත් සමග නැවත 2020 කොඳු ඇටපෙළේ සැත්කමක් ඇතුළුව තවත් සැත්කම් කිහිපයකටම මුහුණ දෙනවා. මෙම සැත්කම් වලින් පසුව රොනි රෝදපුටුවකට සීමා වුණු අතර එහා මෙහා යාම සඳහා කිහිලිකරුවක් භාවිතා කිරීමටත් සිදුවෙලා තියෙනවා. කොතරම් සෞඛ්‍ය ගැටලු තිබුණත් ධනාත්මක ආකල්ප සමගින් රොනි කෝල්මන් ශක්තිමත්ව සිටින නිසා මේ කිසිම ගැටලුවක් එයාට ගැටලුවක් වෙලා නම් නෑ. ස්ටෝරයිඩ් භාවිතය හින්දා ගොඩක් අය එයාව පහත් කරලා කතා කරත් එයාගේ කතාවේ වීරය එයා හින්දා කිසිම දෙයක් එයා ගණන් ගන්නේ නැහැ. ඉතින් ඔයාලත් හැම දෙයකම ධනාත්මක පැත්ත විතරක් දකින්න පුරුදු වුණොත් ඒක ඔයාව ගොඩක් දුරට වෙනස් කරනවා කියලා ඔයාටම තේරෙයි. එහෙනම් රොනි කෝල්මන් ගැන මං ඔයාලට අද අරගෙන ආපු වීඩියෝ එක ගැන අදහසක් පුළුවන් නම් විතරක් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම මං අද ඔයාලට මේ ගිනාපු වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා මේ වගේ තව වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න.